අයිබවන් සිර දිනාටම සුභ සන්ධ්‍යාවක්. අපි නම් අද සුපුරුදු පරිදි අපේ නොමිලේ පවත්වන පන්ති මාලාවේ තව පන්තියක් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දරුවෝ තමයි සම්බන්ධ වෙමින් ඉන්නේ. නමුත් වෙලාව හරි හින්දා අපි පන්ති කටයුතු ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි එතකොට සාකච්ඡා කරගෙන ඉන්නේ ඔකට්ටිට අදාළ පළවෙනි වාර විභාග පේපර් එකක් නේද? මේක එතකොට ගොඩක් කලාවට ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට අදාළ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. අයිට් අපි අදා ඒකේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා නේද? අනිවාර්ය ප්‍රශ්නයක් විතර ලැබෙන ලකුණු 20ක ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා. අද අපි මේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ කොටස සාකච්ඡා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. රයිට් දරුවනේ රයිට්. දැන් බලන්න ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ. වීර පරාක්‍රමබාහුව විදුහලේ තුන්වන ශ්‍රේණියේ සිසුන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් විනෝද චාරිකාවක් සංවිධානය කර ඇත. චාරිකාවට සහභාගි වන සියලුම සිසුන් පාසල් නිල ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බවත් සිසුන්ගේ ආරක්ෂාවට යන මව්වරුන් සාරියකින් සැරසී පැමිණිය යුතු බවත් විදුහල්පති තුමිය උදෑසන රැස්වීමේදී දන්වා ඇත. අපෙන් ප්‍රශ්නයක් අහනවා. එකේ අයන්න ඉහත ඡේදයේ සඳහන් වන අවශ්‍යතා තුනක් සඳහන් කරන්න. ඉහත ඡේදයේ සඳහන් වන අවශ්‍යතා තුනක් සඳහන් කරන්න. ඒතකොට ඉහත අපට පොඩි සිදුවීමක් දීලා තියෙනවා. මේ කට්ටිය විනෝද චාරිකාවක් යන්න සූදානම් වෙනවා. රයිට්. එතකොට ඒ පිළිබඳ පොඩි තොරතුරු ටිකක් අපට දීලා තියෙනවා. මෙයා අපෙන් අහනවා පරීක්ෂකවරයා ප්‍රශ්නේ මොකද්ද? ඉහත ඡේදයේ මේ දීලා තියෙන ඡේදයේ තුල තියෙන අවශ්‍යතා මොනවද? අපට අවශ්‍යතා මොනවද කියලා අහලා තියෙනවා. දව කට්ටියකට අපිට බලන්න මේවා මේ අපේ සිලබස් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන විදිය නේද? මේ පාඩම් කොටස් අපේ සිලබස් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන විදිය මොනවද අපි ඉගෙනගෙන තියෙන්නේ? අවශ්‍යතා විදියට නේද? අවශ්‍යතා කියලා කියන්නේ මොනවද අපි නේද? මිනිස්සා විසින් මිනිසාගේ පැවැත්ම සඳහා මූලික වශයෙන්ම නැත්නම් අත්‍යවශ්‍යයෙන්ම ඉටු කරගත්ත යුතු දේවල් ටික තමයි අපි අවශ්‍යතා කියලා හඳුනගන්නේ. දැන් මේ ඡේදයේ විදියට මොනවද මේ කියන අවශ්‍යතා ටික? එකක් තමයි ප්‍රවාහණය ගැන කියන්නේ නේද? ප්‍රවාහණය. ඊට පස්සේ විනෝදය ගැන, විනෝද චාරිකාවක් ගැන නේද? විනෝදය ගැන කියවන. ඊට පස්සේ ආරක්ෂාව ගැන කියවන නේද? සිසුන්ගේ ආරක්ෂාවට යන දෙමව්පියෝ ගැන කියනවා. එහෙනම් ආරක්ෂාව සම්බන්ධයෙන් කියවන. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ගැන නේද? අපේ අවශ්‍යතාවයක් ඇඳුම් පැළඳුම් නේද? එහෙනම් බලන්න එතකොට ඇඳුම් පැළඳුම් නැත්නම් අවශ්‍යතාවකම හැම වෙලෙම මේ ආහාර වලින්ම පටන් ගන්නෙ නෑ අපට උත්තර ලියන්න නේද? ඒවා අතරමැදින් අපෙන් ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. එහෙනම් පුතේ පළවෙනි එකේ අයන්නට එන්නේ මොනවද? ප්‍රවාහණය, විනෝදය, ආරක්ෂාව, ඇඳුම්. මේ වගේ ඕනම දෙකක් ලියලා තිබ්බොත් ඔයාට, තුනක් ලියලා තිබ්බොත් ඔයාට ලකුණු ලැබෙනවා. ආයන්නෙන් අහනවා ඔවුන් මෙම අවශ්‍යතා සපුරාගත සපුරාගෙන ඇත්තේ කෙසේද? මේ කියපු අවශ්‍යතා ටික ප්‍රවාහණය, විනෝදය, ආරක්ෂාව, ඇඳුම් කියන අවශ්‍යතා ටික සපුරාගෙන තියෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ ඒවා සපුරාගත්ත අවශ්‍යතාවයන් කොහොමද කරලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ උමනාවන් සපුරාගත් ආකාරයන් තමයි අනිත් පැත්තේ දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. එතකොට අපි ගත්තොත් ප්‍රවාහණය මේ කට්ටිය මොකෙන්ද සපයගන්නේ? ගමනාගමන මණ්ඩලයේ බස් රථේ. නේද? ඒ විදිහට ලියන්න ඕනේ. ප්‍රවාහණය කියලා ලියලා ගමනාගමන මණ්ඩලයේ බස් රථේ කියලා. රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විනෝදය කොහොමද? චාරිකාවක් සංවිධානය කිරීම. විනෝදය සපය ගන්න චාරිකාවක් සංවිධානය කිරීම. ඊට පස්සේ ආරක්ෂාව දෙමව්පියන් විසින් ආරක්ෂාව සපයන. ආරක්ෂාව දෙමව්පියන් විසින් සපයන. පැහැදිලිද? ඇඳුම් මොනවද? දෙමව්පියන්ට සාරියක් ඔසරියක් අඳින්න කියලා තිබ්බා නේද? පාසල් දරුවන්ට මොකක්ද අඳින්න කියලා තිබ්බේ? පාසල් නිල ඇඳුම නේද? පාසල් නිල ඇඳුම අඳින්න කියලා තිබ්බා නේද? එහෙනම් ඒ කට්ටියට ඇඳුම් කියන අවශ්‍යතාවය කට්ටිය සපුරා ගත්තේ දරුවන්ට පාසල් නිල ඇඳුම, දෙමව්පියන්ට සාරිය ඔසරිය වගේ දේවල්. රයිට්. හරි. එතකොට ඒක අපිට මේ විදිය පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන. බලන්න එතකොට අපෙන් අපි ඉගෙන ගත්ත දේවල් අමු අපෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මේක යම්කිසි සිදුවීමකට සම්බන්ධ කරලා ඒ සිදුවීම තුලින් තමයි අපෙන් ප්‍රශ්න කිරීමක් කරන්නේ. තේරුණාද? ඒ හින්දා අපි නිතරම දැනගන්න ඕනේ මේ විදිය නිර්මාණශීලී ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ගන්න. රයිට්. එතකොට අපිට නිතරම හැම වෙලේම මේ කෙලින්ම අපි ඉගෙන ගත්ත දෙයක් මේ අමුමුවේ ප්‍රශ්න විදිහට නැත්නම් පිළිතුරු විදිහට සපයන්න අවස්ථාව එන්නේ නැහැ. ඒවා නිර්මාණශීලීව තමයි අපිට ඉදිරිපත් කරන්නේ. රයිට්. දෙවෙනි ප්‍රශ්නේ අහනවා තාක්ෂණයේ දියුණුව නිසා ව්‍යාපාරයට සිදු වී ඇති වෙනස්කම් වලට අදාළ නිදසුන් දෙකක් ලියන්න.
තාක්ෂණයේ වෙනස්වීම නිසා අපට ඇති වෙලා තියෙන වෙනස්වීම් දෙකක් ගැන අහනවා. තාක්ෂණයේ වෙනස් වෙන නිසා සිදු වෙලා තියෙන වෙනස්වීම් දෙකක් ගැන. ඒ කියන්නේ අපේ යම්කිසි කාර්යයක් ඉටු කරන්න මේ තාක්ෂණයක කොහොමද බලපෑමක් වෙලා තියෙන්නේ කියලා තමයි ඔය අහන්නේ අනිත් පැත්තට. ඔතේ ලින්ක් එක ගෲප් එකට දාලානේ තියෙන්නේ ඔක්කොටම. ग्रूप लिंक ग्रूप लिंक कर मेसेज दाल එකම ලින්ක් එක පුතේ හැමදාම තියෙන්නේ එකම ලින්ක් එක ඈ රයිට් මේ ලින්ක් එක වෙනස් වෙන්නේ නැහැ ගෲප් එකට දාන ලින්ක් එක හැමදාම මේ ලින්ක් එකකින් තමයි ඔපට්ටි සම්බන්ධ වෙන්න ඕනේ හරියද දරුවනේ රයිට් නොමිලේ පන්ති ඒ ලින්ක් එකෙන් තමයි සම්බන්ධ වෙන්න ඕනේ රයිට් ඒතර තාක්ෂණික දියුණුව නිසා ව්‍යාපාර සිදුවෙති වෙනස්කම් වලට උදාහරණ ඒතර මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම ළමයින්ට මොකෙන්ද මේ පිළිතුර ලියන්නේ කොහොමද මේ පිළිතුරට සංවිධානය කරගන්නේ කියලා අහලා තියෙනවා දැනගන්න ඕනේ ඒතර අපි මේක අපේ තියරි ක්ලාස් එකේ කතා කරද්දී අපි කතා කරා මේ අපි අතීතයේ කරගත්ත දේවල් තාක්ෂණික දියුණුවත් එක්ක අපි කොහොමද දැන් අලුත් විදිහට කරගන්නේ කියන දේ තමයි ඔය අහන්නේ. අතීතයේ කොහොමද කරේ වර්තමානයේ කොහොමද කරගන්නේ? ඒක තමයි ඔය අහන්නේ. නේද? අතීතයේ කොහොමද කරේ වර්තමානයේ කොහොමද කරගන්නේ කියලා දේවල් තමයි ඔය අහන්නේ. මොකක්ද ඒක කරන්නේ? අපි ගත්තොත් එහෙම අතීතයේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි රෙදිසේදී වෙ අපි. නේද? අත්‍යන්ත. නමුත් වර්තමානයේදී නවීන යන්ත සූත්‍රයකට අපි භාවිතා කරනවා අතීතයේදී අපි තැපැල් සේවාව සාමාන්‍ය තැපැල් සේවාවක් විදිහට භාවිතා කරනවා වර්තමානයේදී මේක විද්‍යුත් තැපැල් බවට පත් වෙලා තියෙනවා අන්න ඒ වගේ දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මෙතෙන් තේරුණාද ඒ කියන්නේ අතීතයේ ඔයාලට මෙහෙම පොඩි chart එකක් විදිහට ඔක හදා ගන්න පුළුවන් වුණා අතීතයේ කියලා ලියන්න පුළුවන් අතීතයේදී කොහොමද කරේ කියන එක අතීතය මෙතන ඔන්න වර්තමානයේ කියලා ලියන්න පුළුවන් අතීතය වර්තමාන නේද කොහොමද අපි ගත්තොත් එහෙම රෙදි නිෂ්පාදනය නේද රෙදි නිෂ්පාදනය අතීතය කරේ අත්‍යන්ත මගින් අත්‍යන්තමගින් වර්තමානයේදී කොහොමද වර්තමානයේ කියලා ගන්න පුළුවන් අපට පරිගණක තාක්ෂණය නවීන යන්ත්‍ර භාවිතය ඔය විදිහට ගන්න පුළුවන් නම් මේක පොඩ්ඩක් මෙහෙට කරලා ලියන්න පුළුවන් විද්‍යෝධන යන්ත්‍රය මේක අතීතය අතීත වර්තමාන කාරණේ තමයි මොකද්ද රෙදි නිෂ්පාදනය ඒක අතීතේ කොහොමද කියරුනේ වර්තමානයේ කොහොමද කරේ ඔන්න ඔහම උත්තරයක් ලියන්න පුළුවන් ඊට අමතරව අපි ගත්තත් එහෙම තැපැල් සේවාව මේක අපි තියරි ක්ලාස් එකේ ළමයට අපි කෙරෙව්වා වෙනම තැපැල් සේවාව අතීතේ කොහොමද කරන්නේ සාමාන්‍ය තැපැල් වර්තමානයේදී විද්‍යුත් තැපැල් නැත්නම් ඊමේල් සිංහලෙන් මුලින්ම අපි ඊමේල් නැත්නම් විද්‍යුත් තැපැල්
නේද? ඊට පස්සේ අපි ආයෙ ගත්තොත් එහෙම රෙදි නිෂ්පාදනය, තැපැල් සේවාව නේද? අපි ඊට පස්සේ ගත්තොත් එහෙම අ ओकाटीकरण एक गिनुम तबीम नेद गिनुम तबीम अतीत करे मुकद श्रमय भावित वर्तमाने परिगणक पद्धति परिगणक पद्धति भावित एवना परिगणक पद्धति भावित अन्नो विधियट वेनास्कंटिक अपट හදලා ගන්න පුළුවන් වෙන්න ඕනේ අතීතයේ වයි වර්තමානයේ තත්ත්වය අතීතයේ සහ වර්තමානයේ තියෙන තත්ත්වය වෙනස් ගන්න ටික ওই විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ තාක්ෂණික වෙනසත් එක්ක සිදු වුණ දේවල් right අපි ගොඩක් උදාහරණ කතා කරා මීට වැඩිය theory class එකේදී ඔකට ඉරදකොට මේ විදිහ දැන් අපි ඒවා theory class වල target කරලා කතා කරන්නේ ඒවා මේ paper වල නිතර අහන දේවල් නිසා නැතුව අපි පොතේ ඉගෙන ගන්න දේවල් මේ විදිහටම අපට ප්‍රශ්න විදිහට ලැබෙන්නේ නෑ දරු. right ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරය තුලින් ඇතිවන හිතකර බලපෑම් මොනවාද? වැදගත් වෙන්නේ උදේ හිතකර බලපෑම් කියන්නේ. තේරුණාද? හිතකර බලපෑම් මොනවා? ඉතින් අපි දන්නවා ගෝලීය පරිසරයෙන් දේශීය කර්මාන්තවලට හිතකර බලපෑම් වගේම අහිතකර බලපෑමුත් ලැබෙනවා. එහෙනම් ඔකට බලන්න පේපර් එකේ ප්‍රශ්න අහන්නේ මොකද්ද හරියටම? අපට ඔබ පොදුවේ අහන්න බලා ඔබ තුන් දෙවිදියකට අහන්න බලා එකක් තමයි තුන් විදියකට අහන්න බලා එකක් තමයි දේශීය කර්මාන්තරට ගෝලීය පරිසරයේ බලපෑම කියලා අහන්න පුළුවන් ඔයා. එතකොට ඔයාගෙන් එහෙම ඇහුවොත් ඔයා ලියන පිළිතුරට හිතකර බලපෑමුත් ඇතුළත් වෙන්න ඕන අහිතකර බලපෑමුත් ඇතුළත් වෙන්න ඕන. හොඳට මතක තියාගන්න. ඔයාගෙන් කෙලින්ම ඇහුවොත් දේශීය කර්මාන්තරට ගෝලීය පරිසරයේ ඇතිවන බලපෑම කුමක්ද කියලා ඔයා කරුණු හතරක් ලියනවා නම් කරුණු හතරෙන් දෙකක් හිතකර බලපෑම් දෙකක් වෙන්න ඕනේ. දෙකක් අහිතකර බලපෑම් දෙකක් වෙන්න. ඔයාගෙන් පරීක්ෂකරය අහන්නේ මේ අහලා තියෙන විදිහට දේශීය කර්මාන්තරට ගෝලීය පරිසරයෙන් ඇතිවන හිතකර බලපෑම් නම් ඔයා ලියන කරුණු ටික ඔක්කොම හිතකර බලපෑම් පමණක් වෙන්න. දේවුණා. ඒ වගේම පුතේ ඔයාගෙන් පරීක්ෂකරය අහන්නේ ගෝලීය පරිසරයෙන් දේශීය කර්මාන්තරට ඇතිවන අහිතකර බලපෑම් ගැන නම් ඔයාගේ පිළිතුර තුර අහිතකර බලපෑම් පමණක් ඇතුළත් වෙන්න. ඒ හින්දා මේක කටපාඩම් කරන්න එපා. हाँ मे सर उन्न गोलीय बल पेम मेन मे उत्तर टीकमा दुर्ने अभी देशीय व्यापार सद गोलीय पारे अति हितक बल पैम समहारे लेपर की हंड विन्नी अहितक बल पैम इंत प्रश्न उत्तर कटपाड़कर अंटे अंटे विषय धनुमय रस्कर विषय धनुमय रस्कर अभी मे प्रश्न करेरुंगे प्रश्न उत्तरे कटपाड़ा देशीय कर्मांतोलट गोलीय परिसरें हितकर बलपे पलवीन कथमापुते नवीन ताक्षणिक पहस्कुमल देशीय कर्मांतोलट गोलीय परिसरे नवीन ताक्षणे हंदुमगंडकुलु पलवीन कारण लियागंड नवीन ताक्षणे हंदुनागत हैकिबी නේද අපි උදාහරණයක් විතර ගත්තොත් එමු අපේ ටියුෂන් කර්මාන්ත මේ දේශීය කර්මාන්තයෙන් ටියුෂන් ඒකට අපි මොකද කරේ ගෝලීය පරිසරයත් එක්ක තමයි මොකද හඳුනගත්තේ මේ ඔන්ලයින් පන්ති රටාව නේ මේක ඔන්ලයින් සිස්ටම් එකක් අපේ ලංකාවේ තිබ්බේ නැහැ නේ මීට කලින් ඒක අපි හඳුනගත්තේ මේ මේ ජාත්‍යන්තර පරිසර නැත්නම් ගෝලීය පරිසරයේ හිතකර බලපෑමක් විදියට නේද සුන්තාක්ෂණය right ඊට පස්සේ ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් ලියා ගන්න ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගත හැකි නේද විදේශ රටවලින් ගෝලීය පරිසරය ගෝලීය කරන කියන්නේ මොකද්ද විශ්ව ගම්මානයක් බවට පත් වෙනවා කියලානේ එතකොට අපට ඒ රටේද මේ රටේද කියලා ભેදයක් නැහැ අපට ලෝකේ ඕන තැනක තියෙන හොඳ අමුද්‍රව්‍ය අපේ නිෂ්පාදන සඳහා ලබා ගන්නට අවස්ථාව තියෙනවා එහෙනම් තව හිතකර ලක්ෂණයක් තමයි පුතේ මොකද්ද ගුණාත්මක ද්‍රව්‍ය ලබාගත හැකි වීම right මේවා කටපාඩම් කරන්න එපා ඔකටි හිතලා ප්‍රශ්නෙට අනුව ගොනු කර ගන්න තමයි පුරුදු වෙන්නේ අනිත් එක කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර දැන් අපේ නිෂ්පාදන කාර්ය සඳහා අපි සමහරට සාම්ප්‍රදායික යන්ත්‍ර සූත්‍ර භාවිත කරන්න වෙන්නේ නමුත් ලෝකයේ ඊට වඩා අඩු පිරිවැයකින්
අඩු වියදමකින් නිෂ්පාදන කටයුතු කරන යන්ත්‍ර සූත්‍ර බිහි වෙලා තියෙන්න පුළුවන් නේද දැන් කට්ටිය උදාහරණයක් විතර ගත්තොත් එහෙම ඉස්සර පුතේ චිත්‍රපටයක් හදනවා නැත්නම් වීඩියෝ කැමරාවකින් වීඩියෝ එකක් කරලා එලි දක්වනවා කියන්නේ මහා ලොකු ක්‍රියාවලිය නේ ඒකට විශේෂ තාක්ෂණික පුහුණුවක් තියෙන විශේෂ පිරිසක් ඉන්නවා නමුත් අද තාක්ෂණික දියුණුවත් එක්ක නේද ගෝලීයකරණයත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ ගෝලීයකරණයත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ ඕනතරම් දියුණු තාක්ෂණික උපකරණ තියෙනවා නේද ඒතර අපට ඕනම රටක තියෙන ගෝලීය පරිසරයත් එක්ක ඕනම අලුත් තාක්ෂණික කැමරාවක් ගෙනල්ලා අපේ වීඩියෝ කටයුතු ටික අපිට කරගන්න පුළුවන් නේ රයිට් ඊට පස්සේ විදේශීය ප්‍රාග්ධනීය රටතුලට ගලා එන ඔව් අපේ රටේ ප්‍රාග්ධනීය මතින් විදේශ ආයෝජකයෝ අපේ රටට ඇවිල්ලා අපේ ව්‍යාපාරවල ආයෝජනය කරනවා ඒක මේ ගෝලීය පරිසරයේ අපිට තියෙන හිතකර බලපෑම අනිත් එක තමයි පුතේ අපේ රටේ දන්නවා වෙළඳපොළ බොහොම සීමිතයි ඉතින් අපේ රටේ අපේ වගේ පොඩි රටවල් වලට වෙළඳපොළ අවස්ථා විදේශ රටවල විදේශ වෙළඳපොළ අවස්ථා වලට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා මේ ගෝලීය පරිසරය නිසා එහෙනම් ලියාගන්න ඊළඟ කරුණ විදේශීය රටවලට ප්‍රවේශ වීමට විදේශීය වෙළඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම විදේශ වෙළඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම විදේශ වෙළඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම ඒත් ලින්ක් එක එල්ලු ඔක්කොම දාලා තියෙන ලින්ක් එක සම්බන්ධ වෙලා ඉන්න රයිට් හරි ඊට පස්සේ අපෙන් අහනවා හරි වැරදි මේක ජනප්‍රිය ප්‍රශ්නයක් හැම පේපර් එකම ඔකට ලැබෙන දෙයක් ඒතකොට මේවට ලකුණු ගන්න ලේසි පුතේ නේද ඔකට දන්නද අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තුළ මේ හරි වැරදි සත්‍ය අසත්‍ය බව අපෙන් අහන කොටසක් තියෙනවා එහෙනම් ඒවට ඔකට පිළිතුරු ලියන්න පුරු වෙන්න ඕනේ පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න බාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී පාරිභෝගික සමාජ තත්ත්ව සැලකිල්ලට ගනු ලබයි බාණ්ඩ හා සේවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී පාරිභෝගික සමාජ තත්ත්ව සැලකිල්ලට ගනු ලබයි හරිද වැරදිද හරිද වැරදිද ඔව් මොකද්ද නිවැරදිනේ පාරිභෝගිකයන්ගේ සමාජ තත්ත්වය අපි සැලකිල්ලට ගන්නවා වෙළඳපොළට බාණ්ඩ ඉදිරිපත් කරද්දී ඒ කියන්නේ අපි උපභෝගී බාණ්ඩ නේද ඒ විදිහට අපි වර්ග කරලා ඉදිරිපත් කරන්නේ රයිට් දෙවැනි එක එකම අවශ්‍යතාවය සඳහා විවිධ සන්නම් නාම වෙළඳපොළට ඉදිරිපත් කරයි එකම අවශ්‍යතාවය සඳහා වෙළඳ සන්නම් නාම විවිධ සන්නම් නාම වෙළඳපොළට ඉදිරිපත් කරයි ඇත්තනේ දැන් අපි සබන් කැටයක් ගන්න ඕක යන්න බලන්න කඩේට සබන් කැට නම් වර්ග කීයක් තියෙනවද නේ පුතේ සුවඳ ගහන ඒවා කියයි නේද රවුම් ඒවා කියනවා බෝල සබන් තියෙනවා හතරැස් ඒවා තියෙනවා නේද මොනවාද විස බීජ නාශක තියෙනවා කියලා කියනවා නානා ප්‍රකාර වර්ගයේ සබන් වර්ග අපිට දකින්න තියෙනවා සඳරු මොකද්ද ප්‍රශ්නේ රයිට් චැට් බොක්ස් එක මම ඔන් කරන්නේ නැහැ මොකද ගිය සතියේ නිකන් පොඩි ප්‍රශ්නයක් ඇති කරන්න ගත්තා සමහර පිරිසක් ඇවිල්ලා නිකන් මේ පන්ති වැඩ ටික කඩාකප්පල් කරන්න වගේ උත්සාහ කරා රයිට් අපි මේ නොමිලේ පන්තිය පවත්වන්නේ දරුව වෙනුවෙන් නේද ඒවට මේ කොහෙවත් ඉන්න පිරිසක් පැනලා නිකන් নানা ආකාර දේවල් චැට් බොක්ස් එකට දාන්න පළ කරන්න ගත්තා පස්සේ චැට් බොක්ස් එක අවස්ථාව නොදී ඉන්න මම තීරණය කරා රයිට් ඊළඟට තමයි පුතේ එකම අවශ්‍යතාවය සඳහා විඳනවා ඊළඟ එක ඇල්මැති පාර්ශ්වයන් යන්නේ අදහස ව්‍යාපාරයට කැමැත්තක් දක්වන පාර්ශ්වයන් ය ඇල්මැති පාර්ශ්ව කියන්නේ ඒකද පුතේ ඇල්මැති පාර්ශ්ව කියන්නේ ව්‍යාපාරයට කැමැත්තක් දක්වන පාර්ශ්වයන් ය කියලා කියනවා හරිද වැරදිද අපි කියන්නේ ඇල්මැති පාර්ශ්වයේ සියල්ලම ව්‍යාපාරයට කැමතියි කියලා. එහෙම නෙවෙයි. අපි ඇල්මැති පාර්ශ්වය හඳුනගන්නේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසක් විදියට. ඇරෙන්ට ව්‍යාපාරයට මේ කැමැති පාර්ශ්වයන් කියන එක නෙවෙයි. රයිට් ගොඩක් නම් ඇල්මක් කියලා කම මේ කැමැත්තක් කියන අදහස පාවිච්චි කරනවා. එහෙනම් තමයි මේ විදිය ප්‍රශ්නයක් අපෙන් අහලා තියෙන්නේ. ඒ හින්දා මේ ප්‍රකාශනය වැරදි නේද? උනන්දුවක් දක්වන පාර්ශ්වය. මේක කැමැත්තක් වෙන්නත් පුළුවන් අකමැත්ත වෙනුවෙන් උනන්දුවක් දක්වන වෙන්නත් පුළුවන්. රයිට් හරි ඊට පස්සේ එක ඊ එක ව්‍යවසායකත්ව න්‍යාය සම්ප්‍රදාය කළ ව්‍යවසායකයන් නව්‍යතා සම්පාදනය කළද අවදානම් නොදරයි ආ ව්‍යවසායකයා කියලා කියන්නේ මොකද්ද නව්‍යතා දිහි කරමින් අවදානම් දරමින් ව්‍යාපාර කටයුතු කරන්නේ එහෙනම්
අවදානම් නොදරයි කියන ප්‍රකාශනය අපට පිළිගන්න බෑ ව්‍යවසායකයෙක් සම්බන්ධයෙන්. තේරෙනවද පුතේ? ව්‍යවසායකයෙක් සම්බන්ධයෙන් අපට මේවා පිළිගන්න බෑ. ඊට අපෙන් අහනවා එනා මේ ප්‍රකාශනයත් වැරදි. හරිද? අපෙන් අහනවා හතරවෙනි එක රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුව අතර වෙනස්කම් සඳහන් කරන්නේ. රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තුව අතර වෙනස්කම්. ඒතර මේ දෙකේ සමානත්වය මොකද්ද? දෙකම පොදු අංශයේ සංවිධාන දෙකක් නේ. රාජ්‍ය අංශයේ සංවිධාන දෙකක් මේ දෙකම. රාජ්‍ය සංස්ථා රහස රාජ්‍ය දෙපාර්තමේන්තුව. රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන දෙකක්. හැබැයි බලන්න පුතේ අපෙන් අහන්නේ වෙනස්කම්. නේද? දැන් ඕවා ළමයි ගොඩක් බලාගන්නේ. බලාගන්නේ තනි ව්‍යාපාරයි හවුල් ව්‍යාපාර අතර වෙනස්කම්. සමාගම් සහ හවුල් ව්‍යාපාර අතර වෙනස්කම්. සමාගම් සහ කේවල ස්වාමී ව්‍යාපාර අතර වෙනස්කම්. ඕවා තමයි බලාගන්නේ. නේද? අපි මේ වෙනකොට අපේ තියරි ක්ලාස් එකේ ඉරිදා අපි පවත් කරා. ඉරිදා නේද? ඉරිදා උදේ 10:30 12:30 පවත්තන තියරි ක්ලාස් එකේ අපි මේ ව්‍යාපාර සංවිධාන පාඩම් සාකච්ඡා කරලා තියෙන්නේ. රයිට්? මේ එන සතියේ ඉඳලා අපි ගිණුම් කරණේ කොටස ආරම්භ කරමු. 10 ශ්‍රේණි. 10 ශ්‍රේණිය ගිණුම් කරන කොටස අපි ආරම්භ කරනවා ඔක්තෝබර් මාසයේ ඉඳලා. ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා ඉඳලා ගිණුම් කරණේ කොටස ආරම්භ කරනවා 10 වසරේ තියරි ක්ලාස් එකට. එතකොට දැන් මේ වෙනකොට අපි ව්‍යාපාර අධ්‍යයනයේ කොටස ඉවරයි. 10 වසරේ ව්‍යාපාර අධ්‍යයනයේ ව්‍යාපාර සංවිධාන වෙනකන් කොටස අපි ඉරිද ක්ලාස් එකේ සාකච්ඡා කරලා ඉවරයි. මේ මේවා අපි සාකච්ඡා කරලා තියෙන්නේ රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු ගැන. ඒක අපි මේ හෙට පන්තිදී ටික සාකච්ඡා කරලා ඉවර කරනවා. රයිට්. එතකොට ඔකට අලුතෙන් සම්බන්ධ වෙනවා නම් ඔක්තෝබර් මාසෙ ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. මේකේ මාසික පන්ති ගාස්තුව රුපියල් 500ක් වෙනවා. එතකොට ව්‍යාපාර අධ්‍යයනයේ අදාළ ගිණුම් කරණේ කොටස අපි ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරනවා. හරිද පුතේ? එතකොට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ කාලය තුලදී අපි 10 වසර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා. ඒකල දෙසැම්බර් මාසයේදී අපි ඔකටට අදාළ 11 වසර විෂය නිර්දේශය පටන් ගන්නවා. මොකද අපි ඔකටිය ඊළඟ අවුරුද්දේ විභාගයට සූදානම් කරන්න ඕනේ. එතකොට අපි 10 වසර ටික අපි ඊළඟ අවුරුද්ද වෙනකන් ඇදගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කොහොම හරි ඔක්තෝබර් නොවැම්බර් අන්තිම වෙනකොට 10 වසර සම්පූර්ණයෙන්ම ඔකටට උගන්වලා ඉවර කරනවා. මේ ඉරිද පවත්තන තියරි ක්ලාස් එකකින්. කළා දෙසැම්බර් මුල් සතිය වෙනකොට අපි 11 වසර කට්ටිය වෙනුවෙන් 11 වසර නව පන්ති ආරම්භ කරනවා. හරිද? ඒ හින්දා අවශ්‍ය දරුවන් මේකට සම්බන්ධ වෙන්න මගේ නම්බර එක 070122 0700 කියන නම්බරයට මැසේජ් එකක් දාන්න 10 වසරේ තියරි ක්ලාස් එකට ඇඩ් කරන්න කියලා. එතකොට මම ඒකට අවශ්‍ය විස්තර ටික ඔකට්ටියට ලැබෙන්න සලස්වනවා. හරිද පුතේ? ගොඩක් දරුවෝ ඉල්ලලා තිබ්බා විස්තර. මම යොමු කරලා තියෙනවා. මං හිතනවා ඒ දරුවෝ ඔක්තෝබර් මාසෙ ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙයි. අපි එතකොට ඔකට්ටිය මට අවශ්‍යයි කියලා ලිව්වට පස්සේ මං ඔයාව ඒ තියරි ක්ලාස් එකේ රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කළා ඒකට සම්බන්ධ වෙන්න ඕන විදිහට උපදෙස් ටික ඔයාට ලබලා දෙනවා. හරිද? අපි එතකොට ඒකට රෙජිස්ටර් නම්බර් එකක් දෙනවා. බොහොම පිළිවෙලට අපි වැඩේ කරගෙන යනවා. එහෙනම් අවශ්‍ය කට්ටිය ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි කොහොමද වෙනස් කරලා ලියන්නේ? ඔව් ඔකට්ටිය ගන්න එක පැත්තකට ලියන්න රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. නේද? අනිත් පැත්තට ගන්න රාජ්‍ය දෙපාර්තමේන්තු. රයිට්. රාජ්‍ය දෙපාර්තමේන්තු. එතන පුතේ අපි තියරි ක්ලාස් එකේ මයික් ඔන් කරන්න අවස්ථාව දෙනවා, කතා කරන්න අවස්ථාව දෙනවා, චැට් බොක්ස් එක පාවිච්චි කරන්න අවස්ථාව දෙනවා. මොකද අපි දන්නවා තියරි ක්ලාස් එකේ අපි හඳුනාගත්ත ළමයි ටිකක් තමයි සම්බන්ධ වෙන්නේ. රයිට්. මේ නිකන් නොමිලේ කරනවකට පස්සේ නිකන් ඇවිල්ලා පිස්සු කෙලෙන උන් ටිකක් එන්නේ නැහැ. හරිද? ගිය සතිය මට ඇවිල්ලා අන්තිම වෙලාවේ නිකන් මේ අනවශ්‍ය මේ චැට් දාලා යන්න ගත්තා. ඉස් ටික කමෙන්ට් අනම්මනම් දාන්න උත්සාහ කරා. මම එහින්ද අද චැට් බොක්ස් එක රිලීස් කරන්නේ නැහැ. හරිද? හැබැයි අපේ තියරි ක්ලාස් එකේදී අපි ළමයි එක්ක බොහොම සුහදව කතා බහ කරන ගමන් නේද චැට් බොක්ස් එක භාවිතා කරන ගමන් බොහොම සුහදව අපි වැඩ කරනවා. පෙත් එක ඉන්න ළමයි දන්නවා. 10 11 වසර ළමයි අපිත් එක්ක දැන් වැඩ කරනවා. ඒ ළමයි දන්නවා කොහොමද අපි මේ පන්තිවල වැඩ කරන්නේ කියලා. රයිට්. ඒ හින්දා මෙතන අපි චැට් බොක්ස් එක මයික් එක ඔකටට පාවිච්චි කරන්න නොදුන්නට තියරි ක්ලාස් එකේදී අපි මේ කතා කරන ඉඳලා තියෙන පන්තිදී ඒවා අපි ඔයාට පහසුකම් ටික දෙනවා. මොකද මේකෙදි දෙන්න බැරි පුතේ. ඔයාට ඇත්තටම අවශ්‍ය වුණාට මගෙත් එක්ක කතා කරන්න ඒ අවශ්‍යතාවයෙන් අයිති ප්‍රයෝජන ගන්න පිටසක් ඉන්නවා. හරිද? ඒ කට්ටිය මේක මැදට පැනලා වැඩේ කඩා කප්පල් කරනවා. ඒ හින්දා තමයි අවස්ථාවක් අපි පොදුවේ නොදී ඉඳ තීරණය කරලා තියෙන්නේ. රයිට්. එහෙනම් රාජ්‍ය සංස්ථා කොහොමද
අපි කියන රාජ්‍ය සංස්ථාවලට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියන. රාජ්‍ය සංස්ථාවලට අපි කියනවා නෛතික පුද්ගල භාවයක් තියෙනවා. නෛතික පුද්ගල භාවයක් ඇත. නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැත්තට ලියන්න පුළුවන් වට නෛතික පුද්ගල භාවයක් නැත කියන. නෛතික පුද්ගල භාවයක් නැත. ඔන්න එක වෙනස. හරිද? නෛතික පුද්ගල භාවයක් නැහැ පුතේ. මෙයා නීතිය ඉදිරියේ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමයෙන් පෙනී සිටි. හැබැයි රාජ්‍ය සංස්ථාවේ සංස්ථාවේ නමින් තමයි පෙනී ඉන්නේ නේද? නෛතික පුද්ගල භාවයක් තියනවා කියලා තමයි අපි හඳුනාගන්නේ. හරිද පුතේ? Right. අයිතිය ගැන කිව්වොත් එහෙම රාජ්‍ය සංස්ථාවල पूर्ण हो वैडी आईटीआर पावतीनो पूर्ण हो वैडी आईटीआर राज्य सत्वे मुकाद देखेंगे आधार करने राज्य संस्था वाले पूर्ण हो वैडी आईटीआर संपूर्ण आईटीआर राज्य सत्वे इंडक पूर्वन वैडी आईटीआर राज्य सत्वे इंडक पूर्व क्या ने सिर्फ पाँच से कटा वाला वैडी वेंडर पुलान आईटीआर राज्य है නැත්තම් 100ක් මයිති රජයේ සතු වෙන්න පුළුවන්. 149ක් වෙන පාර්ශවයක් සතු වෙන්නත් පුළුවන්. හැබැයි දෙපාර්තමේන්තු වල එහෙම නැහැ. මුළුමණින්ම රජයේ සතුයි. මුළුමණින්ම රජයේ සතුයි. හරිද දෙපාර්තමේන්තු වල එහෙම වැඩි අයිතියක් එහෙම කතන්දරයක් නැහැ. ඒ වගේ දෙපාර්තමේන්තු නම් 100ක්ම රජයේ සතුයි. හැබැයි රාජ්‍ය සංස්ථා पूर्ण आईटीआर यानी तीर सीआर मोह वैडी आईटीआर तीर पनास्ते का आईटीआर राज्य सत्व एंड पुलवा यानी मैंने आधार तरह ने कोटा सा वैना वैना पार्श्व एक सत्व एंड पुलवान की ना कारण आव वैना कंग्या करते एक तक वहाँ पर हम लोग आंटे पुलवा प्रार्थना से प्रेम का तो मैं राज्य संस्था वाले राज्य प्रार्थना है आप जाते थे मैं රජයට අමතරව පෞද්ගලික අංශය ප්‍රාග්ධනයට දායක වේ. ඇයි පෞද්ගලික අංශයට ප්‍රාග්ධනයට දායක වෙන්නේ මේ වැඩි අයිතියක් රජයට යන අවස්ථාව. 151ක් රජයට ගියාම ඉතුරු 49ක් සපයන්නේ කවුද? පෞද්ගලික අංශය. හැබැයි රාජ්‍ය දෙපාර්තමේන්තු වලට අරමුදල් තීරසියක්ම රජය සපයන්නේ. ලියන්න. අරමුදල් රජය සපයයි. රජය සපයයි. හයිට් ඔය බලන්න. ඔකට ටිකේ පාඩම් පෙළපොත්වල තුනත් හරියට නිශ්චිතව මේ විදිය ප්‍රශ්න වලට පිළිතුරු නැහැ. ඔයා විෂය කියවලා ඔයා හදා ගන්න ඕන පිළිතුරු. තේරුණා? ඔයාගේ දෙවිෂය දැනුම තුලින් ගොඩනගා ගන්න ඕන පිළිතුරු දරුවෝ මේ. හයිට් ඒ හින්දා ඒවට හුරු වෙන්න ඕනේ. නැතු අපි පොතේ තියෙන දේ එහෙම කටපාඩම් කරලා ලියන්න හරි පුරුදු වෙලා හරියන්නේ නැහැ. හරිද ලියාගත්ත දේ ටික? නෛතික පුද්ගල භාවයක් ඇත, නෛතික පුද්ගල භාවයක් නැත. पूर्ण हो रेडी आई थी रजे सत्वे मूलवाणी में रजे सत्वे रजे रजेट अमतरवा पाउद्गल कांचे प्रार्थने दायकवे अरमुदल रजे सफय डिपार्टमेंट प्रति अरमुदल रजे सफय पाउद्गल कांचे संबंध में न्यायिक हरी एनो अपने प्रश्न अवसान विनवा राइट अभी हम तुंगनी प्रश्न ये पेपर के मध्य तुंगनी प्रश्न ඒ පේපර් එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ බලන්න රටක පවතින උද්දමනකාරී තත්ත්වය ඒ රට ඉතුරුම් වලට බලපාන්නේ කෙසේද රටක පවතින උද්දමනකාරී තත්ත්වය ඒ රට ඉතුරුම් වලට බලපාන්නේ කෙසේද බලන්න ওই විදිහේ ප්‍රශ්නයක් ඔකට උත්තරයක් ගොඩනගා ගන්න හැකියාව තියනවාද කියලා දරු නේද මේක පුතේ පළවෙනි වාර පේපර් එකක් බලන්න මේ වෙනකොට අහන තියෙන ප්‍රශ්න නේද ඔකටකින් ඕව ඕන තරම් අහන්න පුළුවන් right ඔකටකින් ඕන තරම් ඕවා අහන්න පුළුවන් राइट
උත්තරය හදාගන්න බලන්න. Right. කොහොමද අපි උත්තරයක් ගොඩනගා ගන්න එක? මොකක්ද ඉස්සලා මට කියන්න උද්දමණය කියන්නේ මොකක්ද කියලා දරු? උද්දමණය කියලා කියන්නේ මොකද්ද උද්දමණය කියලා කියන්නේ? උද්දමණය කියලා කියන්නේ පුතේ රටක බාණ්ඩ හා සේවාවල මිල මට්ටම් වල අකණ්ඩ ඉහළ යාම. දැන් මේ දවස්වල කට්ටිය ප්‍රවෘත්ති අහනවා නම් නේද? මේ දවස්වල කට්ටිය ප්‍රවෘත්ති අහනවා කට්ටිය අහන්න තියෙන ජනප්‍රිය වචනයක් තමයි ඔය උද්දමණය කියන දේ. නේද? දේශපාලඥයෝ කියනවා ප්‍රවෘත්ති ප්‍රකාශකයෝ කියනවා රටේ උද්දමණයක් තියෙනවා කියලා. නේද? මොකක්ද ඒ කියන්නේ උද්දමණය කියලා කියන්නේ? බාණ්ඩ හා සේවාවල අකණ්ඩ මිල ඉහළ යාම තමයි උද්දමණය කියලා කියන්නේ. එතකොට පුතේ දැන් හිතන්නකො මෙහෙම හිතන්නකො මිනිස්සෙකුගේ ආදායම රුපියල් 10000යි මාසෙට. හරිද? අපි හිතමු මෙයා කන්නේ බත් විතරයි කියලා නිකන් උදාහරණයකට. නේද? බත් විතරයි කන්නේ. රයිට්? එතකොට මෙයාගේ පඩිය රුපියල් 10000ක් වෙනකොට උදාහරණයකට ගන්න ඈ මොකද එහෙම කොහොමද බත් විතරක් කාලා ඉන්නේ කියන්නේ. නෑ. උදාහරණයක් පැහැදිලි කරගන්න. හාල් කිලෝ එක 100යි. හාල් කිලෝ 1 kg 100යි. මෙයාට ගන්නවා නම් හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්? කොහොමද බෙදන්නේ? 10000 බෙදනවා 100යි. හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්? හාල් කිලෝ 100ක් ගන්න පුළුවන්. නේද? උද්දමනේදි වෙන්නේ. වෙන දේ මං කියලා දෙන්නේ. මෙයාට හාල් කිලෝ 100ක් අවශ්‍ය නැහැ. නේ මෙයාට ඕනේ හාල් කිලෝ 90යි කියලා හිතන්නකො මෙයා හාල් කිලෝ 90ක් ගන්න 100 ගානේ 90 රුපියල් 9000යි මෙයාට මාසෙ වියදම යන්නේ ආදායම 10000ක් ලැබෙනවා එහෙනම් මෙයාට පුතේ ඉතිරි කරන්න පුළුවන් කොච්චරද රුපියල් 1000ක් ඉතිරි කරන්න පුළුවන් හැබැයි हाल वाला मिलावट वो वैडी बनो हाल किलो एका एक तीन विस्सा बनो रुपया लेकर तीन विस्सा बनो डेम में कौन बनो आगाम कर गाने लेते हैं अभी डबल करो रुपया देसी आप कौन आ गया हम लोग डेम में कौन बनी मैं आटे में हाल किलो अनुवा क्या नॉन मैं हाल किलो अनुवा का नहीं मैं आटे कोई तरह विधम क्या नॉन हाल किलो अनुभव करने को चल भी नहीं मक्के में दहा आठ दहा हाथ क्या नहीं दहा आठ दहा हाथ क्या इतने कोट में आठ आधा है मत दहा है वियर दम दहा आठ दहा हाथ क्या नो इतनी कराने दिया कांटा बन गया नहीं मिला मट्टा मिहले याद दी मुकद रेन नहीं मिनिस सुंगे आधा है में बैयों ने मुदले वैडी बनो नहीं इतने कोट मुकद දැන් මෙහෙම හිතන්නකො උදාහරණයක් නේද ඔකට ගෙදර අම්මා තාත්තා ගැන හිතන්නකො නේද අම්මා තාත්තා රුපියල් 50000ක පඩියක් ගන්නවා කියලා හිතන්නකො නේද රයිට් ගෙදර කතා වෙනවා ඇහෙනවනේ ඔකට නේද ගිය මාසේ දැන් ඔකට අම්මා තාත්තා රුපියල් 50000ක ආදායමක් ලැබුණා මාසෙ නේද තාත්තා කියනවා ගිය මාසේ බඩු වලට පුතේ අපිට ගිහින් තියෙනවා මාසෙට රුපියල් 35000ක් ගිහින් තියෙනවා ගෙදර බඩු වලට ආ 35000ක් ගියාම ආයෙනම් තාත්තා 15000ක් ඉතිරිනේ නේද ඔය 15000 ඉතිරි කරනවා ඊළඟ මාසෙ වෙනකොට වියදම 40000ක් වෙනවා ඇයි ඒ 40000ක් වෙන්නේ ඇයි ඒ බඩු මිල වැඩි වෙනවා එතකොට ඔයාලා ඉතිරි කරන්න වෙන්නේ කොච්චරද 10000 තව අවුරුද්දක් යනකොට මේක 45000 වෙනවා වියදම තාත්තගේ ආදායම 50000යි ඔයාලා ඉතිරි කරන්න වෙන්නේ කොච්චරයිද 5000 දැක්කද මිල මට්ටම වැඩි වෙන්න ඔයාලගේ වියදම වැඩි වෙනවා මිල මට්ටම කියන්නේ බාණ්ඩ හා සේවා වල මිල ගණන්. එතකොට ඔයාගේ ආදායමෙන් බාණ්ඩ හා සේවා මිලදී ගන්න වැය කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉතිරි අඩු වෙනවා. ඉතිරි කිරීම පහළ යනවා. රයිට් ලියා ගන්න එකට උත්තරේ. උද්දමනකාරී තත්ත්වයකදී උද්දමනකාරී තත්ත්වයකදී
භාණ්ඩ හා සේවාවල මිල ගණන්. භාණ්ඩ හා සේවාවල මිල ගණන්. භාණ්ඩ හා සේවාවල මිල ගණන්. ඉහළ යන නිසා ඉහළ යන නිසා ඉහළ යන නිසා ඉහළ යන නිසා මිනිසාට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මිනිසාට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට විශාල මුදලක් විශාල මුදලක් සිය ආදායමෙන් වෙන් කිරීමට සිදුවේ විශාල මුදලක් සිය ආදායමෙන් වෙන් කිරීමට සිදුවේ විශාල මුදලක් සිය ආදායමෙන් වෙන් කිරීමට සිදුවේ එවිට 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 ඉතිරි කරන මුදල් ප්‍රමාණය ඉතිරි කරන මුදල් ප්‍රමාණය අඩුවේ එවිට ඉතිරි කරන මුදල් ප්‍රමාණය අඩුවේ එය එය සමස්තයක් ලෙස මුළු රටටම බලපාන බැවින් සමස්තයක් ලෙස මුළු රටටම බලපාන බැවින් රටේ ඉතිරි කිරීම ප්‍රමාණය අඩුවේ රටේ ඉතිරි කිරීම ප්‍රමාණය අඩුවේ ඔක ඔකටගෙන් මේ කාලය තුල අහන්න පුළුවන් බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් නේද මොකද අපේ රටේ මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා රයිට් ඒ හින්දා व्यापारे कलमनाकारुगे अरमुनु कलमनाकारुगे अरमुनु व्यापारे कलमनाकारुगे अरमुनु मोनवाद अरमुनु कलमनाकारुगे क्रियात्मक किरीम यागे अरमुना तीरण गनीम सह इम तीरण क्रियात्मक किरीम අවේ එකක් අපිට ලියන්න පුළුවන් රැකියා අවස්ථා වර්ධනය කිරීම රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ රැකියා තෘප්තිය ඇති කිරීම මොකද රැකියා තෘප්තිය ඇති කරේ නැත්නම් සේවකයෝ අපෙත් එක්ක රැඳිලා ඉන්නේ නැහැ නේද තෘප්තිය ඇති වුණේ නැත්නම් රැඳිලා ඉන්නේ නැහැ නේද ඒකනේ සමහර ගුරුවරුත් ළමයිව තෘප්තිමත් කරන්න යන්නේ නේද පන්තියේ සින්දු කියනවා බල්ටි ගහනවා විසිල් ගහනවා නේද එහෙම ළමයි තෘප්තිමත් කරලා හරියන්නේ නැහැ නේද? එහෙම තෘප්තිමත් කරන්න ඕන නම් ළමයිව චිත්‍රපටි බලන්න එක්කයි. ළමයි අපේ පන්තියට එන්නේ බල්ටි ගහලා සින්දු කියලා තෘප්තිමත් වෙන්න නෙවෙයි. මේ අපි ළමයට දැනුම දීලා තමයි ළමයා තෘප්තිමත් කරන්නේ. මේ ළමයා විතරක් නෙවෙයි ළමයා පිටිපස්සේ දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියෝ ළමයි මේ පන්ති වලට සල්ලි වේදම් කරලා ඩේටා වලට මුදල් කපාගෙන ඉවන්නේ නේද? සින්දු අහන්න බයිලා අහන්න නෙවෙයි. අධ්‍යාපනය ලබා ගන්න. ඒතර අපි අධ්‍යාපනය දීලා තමයි ළමයා තෘප්තිමත් කරන්නේ. නේද? සින්දුකේලා නටලා මේව කරන්න නම් ඒවට චිත්‍රපටයක් බලන්න නැත්නම් මියුසිකල් එකක් බලන්න යන්න ඕයි රයිට් ඉතින් අපෙත් එක්කින දරුවෝ එහෙම නැහැ අපෙත් එක්ක ඉන්නේ අධ්‍යාපනය ලැබලා තෘප්තිමත් වෙන්න බලාගෙන ඉන්න දරුවෝ හරි පුතේ ඊළඟ ප්‍රශ්නෙට යන් ඔබ ප්‍රදේශයේ පවත්න භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් හා සේවා නිෂ්පාදන ආයතන දෙකක් නම් කරන්න රයිට් ඔබ ප්‍රදේශයේ පවතින භාණ්ඩ නිෂ්පාදන ආයතන දෙකක් සහ සේවා නිෂ්පාදන ආයතන දෙකක් එතන පුතේ මේවා අහන්නේ ඔයාලට සාපේක්ෂව හිතලා ලියන්න ඇතුව දැන් ඔයයි කල්පනා කරන්න එපා අයියෝ අපි පැත්තේ නෑනේ මුකුත් හරි වැඩේ දැම් මොනවද මම ලියන්නේ අයියෝ දැම් මොනවද එහෙම නෙවෙයි
සාමාන්‍ය ප්‍රාදේශීය වශයෙන් පිහිටලා තියෙන නිෂ්පාදන ආයතන දෙකක් සේවා සපයන ආයතන දෙකක් ඔයාට නම් කරගන්න පුළුවන් වෙන්න. උදාහරණයක් ගත්තොත් එහෙම නේද දැන් ඔය ගාල්ල මාතර පැත්තේ ළමයි ඉන්නවනම් මීකිරි නිෂ්පාදනය කරන එකක් තියෙන්නේ. ඉතින් මීකිරි කර්මාන්තයක් කියන කියන. නේද? ඊට පස්සේ ඔකට එක පැත්තේ තියෙන්න පුළුවන් සැලුම්. මේ ඒවා හැම පැත්තකම තියෙනවනේ. සැලුම් ඔකට එක අයියලා අක්කලා යන සැලුම් ඔකට එක්ක යනවනේ සැලුම්. ඒවා සේවා සපයන ව්‍යාපාර. නේද? උපකාරක පන්ති. ඒවා තියෙනවනේ. ඊට පස්සේ වළං හදන කර්මාන්ත. නේ? ගඩොල් නිෂ්පාදන. ඒවනතරම් කර්මාන්ත. ඒවට අනේ ඒවා අපි පැත්තේ තියෙන ඒවා දන්නේ අපි මතක නැහැ. එහෙම පැක්ලේ පැකිලෙන්න එපා. ඕනම උදාහරණ දෙයක් ඔතෙන්ද ලියන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්න වලට නිදහසේ නිදහසේ හිතලා ලියන්න තියෙන ප්‍රශ්න. හරිද පුතේ? රයිට්. ඊට පස්සේ දෙනවා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ශ්‍රමයේ බහුල වශයෙන් යොදා ගන්නා බැවි. රජයේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගැන්වීම සඳහා බදු සහන ලබා දෙනු ලබයි. අයන්නෙන් අහනවා ශ්‍රමය යන්න හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රමය කියලා අපි හඳුනගන්නේ මොකද්ද? බලන්න එයා සිද්ධියක් දීලා තියෙනවා. දැන් ළමයි ඕක කියවද්දි කියනවා ඩේ සුළුහා පරිමාණ කර්මාන්ත ශ්‍රම බහුලව යොදා ගන්නවා කියනවා රජයේ දිරිගැන්වීම ලබා දෙනවා කියන මොකක් අහන්න යනවද කියලා ළමයා කලබල වෙනවා. කලබල වෙන්න එපා. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කියවන්න. යටින් අහන්නේ බොහොම පොඩි ප්‍රශ්නයක්. මොකද්ද? ශ්‍රමය කියන්නේ මොකද්ද කියලා අපි අහන්න. මොකද්ද පුතේ ශ්‍රමය කියලා කියන්නේ? ව්‍යාපාර සඳහා යොදවන මිනිසුන්ගේ කායික හා මානසික වෙහෙස මහන්සිය. මොකද්ද? ව්‍යාපාර සඳහා යොදවන මිනිසාගේ කායික හා මානසික දායකත්වය. නැත්තම් වෙහෙස මහන්සිය. කායික හා මානසික දායකත්වය තමයි අපි ශ්‍රමය කියලා හඳුනගන්නේ. නේද? ශ්‍රමය. කෙනෙක් ගිහිල්ලා ව්‍යාපාරයට ගිහිල්ලා බොහොම ඇඟ වෙහෙසලා දාඩිය මේ වගුරගෙන මහන්සිලා තමන්ගේ කායික දායකත්වය ලබා දෙන්න පුළුවන්. තව කෙනෙක් ගිහිල්ලා කායිකව මහන්සි නැහැ නමුත් මොලේ කල්පනා කරලා මානසික දායකත්වය ලබා දෙන්න පුළුවන් යා. මානසික දායකය. නේද? ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, වෛද්‍යවරු. නේද? වෛද්‍යවරු ඔපරේෂන් එකක් කරන්න ගියා කියලා දාඩිය දාගෙන මේව අලාගෙන වැඩ කරන්නේ. මේ එයා මොලෙන් තමයි වැඩේ දෙන්නේ. නේද? ගණකාධිකාරීවරයෙක් තමයි, ඇකවුන්ටන්ට් තමයි. එයා පුටු ඉඳගෙන මේස ඉඳගෙන එයා මොලෙන් තමයි වැඩේ දෙන්නේ. හැබැයි එළිය වැඩ කරන මිනිස්සු ඉන්නවා, කම්කරු, දාඩිය මහන්සි වෙහෙසලා වැඩ කරන පිරිසක් ඒත් ඉන්නවා. හරි පුතේ, අපි ඉක්මනට මේ පේපර් එක ඉවර කරලා දාන්න ඕන. ඊට පස්සේ යන්න අපේ සුපුරුදු ප්‍රශ්නයක් එනවා. සත්‍ය අසත්‍යතාවය ලියන්න. ඔකෝ කට්ටිය වෙන ලකුණු ගන්න දින බොහොම පහසු තැනක් දරු. රයිට්. සත්‍ය අසත්‍යතාවය දැනගන්න. හැබැයි ඒකට තක්කේ උත්තර දැනගන්න ඕනේ. දෙගිඩියාවෙන් ඉඳලා හරියන්නේ නැහැ. හරිද වැරදිද කියන දේ හරි එක එල්ලේ කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? ව්‍යාපාර අවදානම් දරමින් නාව්‍යතා සම්පාදනය කරමින් තීරණ ගන්නා ව්‍යාපාරයේ අයිතිකරුවේ කවුද යා? ව්‍යාපාර අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් තීරණ ගන්නා ව්‍යාපාරයේ අයිතිකරුවේ. හරිද වැරදිද? නෑ පුතේ, අපි යා අයිතිකරු කියලා නෙවෙයි හඳුනගන්නේ. අපි යා හඳුනගන්නේ විවසායකයා කියලා. නේද? ව්‍යාපාරයේ අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් තීරණ ගන්න එක අපි හඳුනගන්නේ ව්‍යාපාරයේ විවසායකයා විදිහට. හරිද? මේ ප්‍රකාශනයේ වැරදි. දෙවනියක මොකද්ද? ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් භූමිය ලෙස හැඳින්විය නොහැක. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් භූමිය ලෙස හැඳින්විය නොහැක. මොකද කියන්නේ ඒක සම්බන්ධයෙන්? ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් භූමිය ලෙස හැඳින්විය නොහැක. මොකද කියන්නේ ඒක ගැන? ඔය තමයි ළමයින්ට ලොකු ප්‍රශ්න. නේද? ඔය තමයි ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්න. නිෂ්පාදන සාධකයක් විදිහට භූමිය කියන්නේ මොකක්ද? ඔව්, භූමිය කියලා අපි හඳුනා ගන්න මොකද්ද? ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් අපට භූමිය ලෙස හඳුනා ගන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු සම්පත් භූමිය ලෙස හඳුනා ගන්න පුළුවන්. නොහැකිය කියන එක වැරදි ප්‍රකාශනයක්. නේද? වැරදි ප්‍රකාශනයක් ඒක. ඊළඟට තුන්වෙනි එක,
පරිසර වේදී හෝ ජනමාධ්‍ය වේදී හෝ ප්‍රජා පරිසරයට අයත් වෙති. පරිසර වේදී නේද? ඊට පස්සේ කවුද ඉන්නේ? ජනමාධ්‍ය වේදී. ඔය රටයි තියෙනවා කියලා කියන්නේ. ප්‍රජා පරිසරයේ. ඔයද නමයි ප්‍රජා පරිසරයේදී. ඈ? ප්‍රජා පරිසරයේ කොහෙද තියෙන්නේ? අපි ඉගෙන ගන්න පරිසර පාඩමේ නේද? ප්‍රජාව ප්‍රජාව කියලා අපි හඳුනගන්නේ බාහිර පාර්ශවයක් විදියට නේද? ඔව් එහෙනම් ඒ කට්ටිය ඒකට තමයි හිටි වෙන්නේ. හරි. ඊළඟ එක ඊයන්. උවමනා අසීමිත වීමට හේතුව අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට විවිධ උවමනා උවමනා අසීමිත වීමට හේතු අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට විවිධ උවමනා මගින් සිදුවීමයි. අවශ්‍යතා සම්පූර්ණ කිරීම විවිධ උවමනා මගින් සිදුවීමයි. ඇත්තන කාරණේ නේද? දැන් මේ වෙලාවට ඔකටට මොකද්ද කියලා තියෙන්නේ? උසගින්න නේද? අවශ්‍යතාවය මොකද්ද? ආහාර. දැන් මොනවද තිබ්බනම්ද හොඳ? නේද? පොත්තුවක්. ඈ? විතරාප්පයක්. නේද? රයිස් එකක්. කොහෙද නේ මේ ලොක්ඩවුන් එකත් එක්ක? ඈ? ආ. එහෙනම් කොහොමද සංකීර්ණ වෙන්නේ? එක අවශ්‍යතාවයට නේද? එක අවශ්‍යතාවයක් සපුරගන්න විවිධ වමනාවන් තියෙනවා මම මේක සංකීර්ණ වෙනවා. මොකද්ද අපි මේකෙන් කන්නේ? මොකද්ද අද ආහාර විදිහට අපි ගන්නේ කියලා අපිට තෝරා ගැනීම ගොඩක් තියෙනවා. ඒකයි වමනා සංකීර්ණයි කියලා කියන්නේ. එහෙනම් ඊ කියන ප්‍රකාශනය හරි. නේද? බඩගිනි වැඩි වුණාද මන් දන්නේ නැහැ ළමයිට මේව ආහාරගෙන කියලා මේ වෙලාවට නේ. ඈ? ගෙදර හත අට වෙලාව කියන්නේ නේද? බඩ පුරවලා අම්මලා පිගාන පුරවලා දෙන වෙලාවනේ. නේද පුතේ? හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නේත් මේ විදිහට අවසන් කරනවා. අපි හතරට යන් ඉක්මනට. හතරවෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරිකයන්ට වැදගත් වනේ අවශ්‍යතා නොබ උවමනාය මෙම ප්‍රකාශනය පැහැදිලි කරන්න. ඒ මොකද්ද? ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වැදගත් වෙන්නේ අවශ්‍යතා නොබ උවමනාවන්ය. මොකද්ද මේ කාරණා? පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙනම් මොකද්ද වෙන්නේ ඔතින්ද? ඇත්තනේ පිටේ. උවමනාවන් අවශ්‍යතා කියන දේ ඕනම පුද්ගලයෙකුට පොදුයිනේ. ආහාර, ඇඳුම්, නිවාස නේද? අධ්‍යාපනය ඒවා පොදුයි. හැබැයි ඒවා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්ද? බැහැ. හැබැයි උවමනාවන් එහෙම නැහැ. උවමනාවන් තමයි නිර්මාණය කරන්න පුළුවන් ව්‍යාපාරිකයන්ට. එහෙනම් ව්‍යාපාරිකයා උත්සාහ කරන්නේ මිනිස්සුන්ට අවශ්‍යතා ඇති කරවන්න නෙවෙයි, උවමනාවන් නිර්මාණය කරන්න. නේද? උදාහරණයක් විදියට අපි ගත්තොත් ආහාර මොකද මොකද දැන් ඉතින් අපි කතා කරපු ඉන්න නේද? ආහාර ආහාර අපි ආහාරයට ගියා කියලා රෙස්ටුරන්ට් එකට ගියා කම මෙයා මොනවද අපිට නිර්මාණය කරලා දෙන්නේ? උවමනාවන්නේ රයිස්. නිකම්ම රයිස් තියෙන්නේ නෑ. එකක් චිකන්, එකක් බිත්තර, අනික සීෆුඩ්ස්. සීෆුඩ්ස් රයිස් එක මෙන් පොත්තුව කන්ටන කඩේ තියෙන පොත්තු කියලා. ඒකත් තියෙනවා චිකන්, චීස්, මාළු. ඔය බලන්නකෝ ඉතින් මෙයාට මුකුත් ඕනේ නැහැ. බත් ටිකක් උයි මාළු ටිකක් උයි වල දෙයන්ට තිබ්බනේ ව්‍යාපාරිකයාට ඕන නැහැ. එහෙම බෑ. ව්‍යාපාරිකයා මොකද කරන්නේ? බත් එක නිකම්ම බත් විදිර වල දෙන්නේ නැහැ. ඒක රයිස් කියලා හදන අය. ඒකට අගයන් එකතු කරනවා. ඒකට චිකන් කියලා දාලා වෙනම අගයක් ගන්න අය. බිත්තර කියලා දාලා වෙනම වටිනාකමක් ගන්න. සීෆුඩ්ස් කියලා දාලා වෙනම ගන්නවා. හැබැයි මෙයාට බතුකුයි මාළුකුයි වල තිබ්බා එන මිනිස්සයා කාලා බඩ පුරවව. හැබැයි එයාට ඒකෙන් ඇතිවන ලාභය අඩුයි. එයා එක ව්‍යාපාරික අවස්ථාවක් කරගන්න. මොකද කරන්නේ?
රයිස් එකක් ගහනවා ඒකත් එකම රයිස් එක නෙවෙයි වර්ග 3කින් ගහනවා කොත්තුවක් ගහනවා ඒකත් එකම කොත්තුව නෙවෙයි වර්ග 3කින් ගහනවා නේ ආප්ප විතරක් නෙවෙයි විතර ආප්පක් දානවා අන්න බලන්න ව්‍යාපාරිකයට ඔය වැදගත් වෙන්නේ මොකක්ද උමනාවන්ට එයා මේ උමනාවන්ට තව තව පුළුවන් නම් විවිධාකාරයට මේවා වෙනස් කර කර ගන්න තේරුණා තව තව ආකාරයට පුළුවන් නම් වෙනස් කර කර ගන්න තේරුණාද එහෙනම් ව්‍යාපාරිකයට වැදගත් වන්නේ ඇත්තම මොකද්ද පුතේ අවශ්‍යතාව නෙවෙයි උමනා රයිට් ගියාගම අපි ඒකට මෙහෙම පිළිතුරක් කොහොමද ලියන්න 4යි 1ට අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක අවශ්‍යතා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක අපි 4යි 1ට උත්තරේ ලියාගන්නේ උවමනා නිර්මාණය කළ හැක උවමනා නිර්මාණය කළ හැක ඒකම ලියාගන්න ව්‍යාපාරිකයන් සිය අරමුණු ව්‍යාපාරිකයන් සිය අරමුණු කමා ඉලක්ක ඉටු කරගනු ලබන්නේ අරමුණු කමා ඉලක්ක ඉටු කරගනු ලබන්නේ උවමනා නිර්මාණය කිරීම තුලින් බැවි මේ විදිහට උවමනා නිර්මාණය කිරීම තුලින් බැවි තුලින් බැවි ව්‍යාපාරිකයන්ට වැදගත් වන්නේ ව්‍යාපාරිකයන්ට වැදගත් වන්නේ උවමනාය ව්‍යාපාරිකයන්ට වැදගත් වන්නේ උවමනාය හරිද පුතේ ලියාගත්ත උත්තරයකට දැක්කද මේ පේපර් එකේ ඔය විදිය ප්‍රශ්න තමයි පුතේ අනාගතයේදී ඔකට ලැබෙන්නේ ඉස්සර පරණ පේපර් වල වගේ නිකන් ගෙඩිය පිටින් මේ ඔයාලට කටපාඩම් කරගෙන ගිහිල්ලා උත්තර ලියන්න බෑ ඒ පරණ ක්‍රමයට ඉගෙන ගත්තොත් අලුත් පේපර් වලට උත්තර ලියන්න බෑ මේ අලුත් පේපර් ප්‍රශ්න රටාව ওই විදිහට තමයි එන්නේ ඔයා ඉගෙන ගත්ත දේෙන් හිතලා දෙයක් ලියන්න තේරුණාද දෙයක් මනසින් හිතලා නිර්මාණාත්මක ඔයාට පිළිතුරු සපයන්න තමයි පේපර් හදන්නේ මොකද අධ්‍යාපන ක්‍රමේ දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා කටපාඩම් කරපු අධ්‍යාපන රටාව නෙවෙයි දැන් තියෙන්නේ තේරුණාද ඔය පුතේ ඒ හින්දා ඔකට ඒවට උත්සාහ වෙන්න ඕනේ මේ විෂය කරුණු පිළිබඳව ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන්න. දැන් අපි ඔක්තෝබර් මාසේ ඉඳලා ඇකවුන්ටින් ටික ආරම්භ කරනවා. රයිට්. ඒතර මේවට සම්බන්ධ වෙන්න. හැබැයි අපි මේ ඔක්තෝබර් මාසේ ඉඳලා ඉදිරියේදී අපි මේ වෙනකන් කතා කරපු පාඩම් වල පළවෙනි 1 2 3 පාඩම් වලට අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්නත් මේ තියරි ක්ලාස් එකේදී බලාපොරොත්තු වෙනවා. ඒතර ඔකට්ටියට ඔක්තෝබර් මාසේදී ඒවට පන්තියට සම්බන්ධ වුණොත් ඒ ටිකක් රිවිෂන් එකක් වගේ ඔකට්ටියට නැවත සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. රයිට් අපි ඉගෙනගත්තු දේවල් වලින් ප්‍රශ්නෝත්තර අපි සාකච්ඡා කරනවා තියරි ක්ලාස් එකේ. රයිට් මේක අපිට පැය දෙකක ක්ලාස් එකක් ගන්න. කොට ඉඳ හොඳට වෙලා තියෙනවා. රයිට් ඒ හින්දා ඔක්තෝබර් මාසෙ ඉඳලා ඔකට එන සම්බන්ධ වෙන්න මේ පන්තියට මාසික පන්තිගාස් තුරුපියල් 500යි අය කරන්නේ පුතේ. පැය දෙකක් කරනවා දවසකට. එතකොට දවසකට මාසෙට පැය 8ක් කරනවනේ. නේද? අපි දැන් මේකේ පැය පැයනේ කරන්නේ. රයිට් ඒ හින්දා එතකොට ඒකට සම්බන්ධ වෙලා ඔකට ඒකේ විශේෂ දැනුම පෝෂණය කරගන්න. ඒක තමයි වැදගත්. විෂය දැනුම පෝෂණය කරගන්න. ප්‍රශ්න වලට උත්තර කටපාඩම් කරන එක නෙවෙයි වැදගත්. දැන් අපි මෙතන ප්‍රශ්න කතා කරලා අපි ඔකට්ටියට විෂය දැනුමක් ලබලා දෙනවා. රයිට් එහෙනම් ඔකට්ටිය ඒවා ටික තවදුරටත් තහවුරු කරගන්න වැඩි කරගන්න අවශ්‍ය නම් අපේ මේ තියරි පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම ඔකට්ටියගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඊළඟ අවුරුද්දේ 10 වසරට සමත් වෙන්න. ලබන අවුරුද්දේ 10 ශ්‍රේණියට යන්න ඉන්න කට්ටිය. නේද? ඔකට්ටියගේ නංගිලා මල්ලිලා. ඒ කට්ටියට අපි නොවැම්බර් මාසයේ පන්ති ආරම්භ කරනවා. රයිට් නොවැම්බර් මාසයේ පන්ති ආරම්භ කරන එක කට්ටියට නොවැම්බර් මාසයේ නොමිලේ අපි කරන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටස් ටික ඒ කට්ටියට ආරම්භ කරනවා හඳුන්වා දීමක් විදිහට. විෂය හඳුන්වා දීමක්. ඒ කට්ටිය දන්නේ නැහැ පුතේ 9 වසරේ නංගිලා මල්ලිලා දන්නේ නැහනේ. 10 වසරේදී මේ තියෙන අලුත් විෂයන් මොනවද කියලා. ඒ හින්දා ඒ කට්ටියට අපි හඳුන්වා දීමට අපි හදලා තියෙනවා WhatsApp group එකක්. මම ඒක ඔකට්ටියගේ group එකට දාන්න. ඒකේ link එක යවන්න ඔකට්ටියගේ දන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒ කට්ටිය 10 වසරේදී ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය තෝරගන්නවා නම් කාණ්ඩ විෂයක් විදිහට ඒ කට්ටියට ඒ පිළිබඳ දැනුවත් වීමක් ලබා ගන්න මේ සමූහයට එකතු වෙන්න කියලා කියනවා. මම ඒකේ link එක ඔකට සමූහයට දානවා. ඒ වගේම පුතේ ඔකට දන්නවා දැන් මේ වෙනකොට ඔකටගේ අයියලා අක්කලාගේ ගිය අවුරුද්දේ O level විභාගෙ ලියපු අයියලා අක්කලාගේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. නේද? අයියලා අක්කලාගේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඒ කට්ටිය උසස් පෙළට ඒ අයියලා අක්කලා උසස් පෙළට
ගිරුම් කරන්නේ තෝරගෙන තියනවා නම් ඒකත් එකක් නව පන්තියක් පවත්වනවා අපි ඒක ඔක්තෝබර් මාසේ ආරම්භ කරනවා A level class එක ඒකටත් සම්බන්ධ වෙන්න කියලා අපට අයියලා අක්කලාට පණිවිඩය දෙන්න ඒකෙත් අපි පළමු මාසේ නොමිලේ පවත්වන්නේ ළමයින්ට ඇවිල්ලා විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඒකේ link එකක් මම එවන්නම් උසස් පෙළ class එක වෙනම link එකක් එවනවා අලුත් 10 වසර ළමයිට මම වෙනම link එකක් කරනවා ඒ දෙක ඔකට දාන්න අයියලා අක්කලාට නංගිලා මල්ලිලාට share කරලා දැනුවත් කිරීමක් ලබලා දෙන්න ඕනේ right ඒ පණිවිඩෙත් මම මේ අවස්ථාවේදී දෙනවා right අපි යන් ඊට පස්සේ අන්න සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අය නේද හවුල් ව්‍යාපාරවල නීතිමය කටයුතුවේදී හවුල් කරවන්නේ පෞද්ගලික නාම වලින් පෙනී සිටිය යුතුය හරිද වැරදිද හරි ඒක බොහොම අපි දන්න සරල ප්‍රශ්නයක් නේද ඒකයි ඒ හවුල් ව්‍යාපාරවල නෛතික පුද්ගලභාවයක් නැහැ එහෙනම් ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු කරන්න බෑ කොහොමද කරන්න පුළුවන්නේ හවුල් කරුවන්ගේ පෞද්ගලික නම් වලින් විතර නිතර පරිසර අධ්‍යයනය නිරන්තර පරිසර අධ්‍යයනය ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට හේතු වේ. හරි. අපි පරිසර අධ්‍යයනය කරන්න යොදාගන්නේ මොකද්ද පුතේ? ෂෝට් ඇනලයිසිස් එක. නේද? නැත්නම් අපි කියනවා මොකද්ද? ෂදු අත විශ්ලේෂණය. ෂදු අත විශ්ලේෂණ අපි කරා ගිය සතියේ. රයිට් ෂදු අත විශ්ලේෂණය මොනවාද? ශක්තියේ දුර්වලතා අවස්ථා තර්ජන. අපි මේ ක්ලාස් එකේ ගිය සතියේ ඔක සාකච්ඡා කරා. ෂදු අත විශ්ලේෂණ. එහෙනම් නිරන්තර අධ්‍යයනයක් කරන්න ඕනේ ඒක අපි නිවැරදි ප්‍රකාශනයක් විදිහට තෝරගන්නවා. right ඊට පස්සේ කියනවා ඊ එක තාක්ෂණික දැනුම යාවත් කාලීන නොවීම ව්‍යාපාරවලට තර්ජනයකි ඔව් හරි තාක්ෂණික දැනුම අපි එක සැරයක් තාක්ෂණේ ලබා ගත්තා කියලා ඒක අපි එච්චරක් ඇති කියලා හිතුවොත් ඒක හරියන්නේ නේද පුතේ ඊයේ තිබ්බ තාක්ෂණේ නෙමෙයි ලෝකේ අද තියෙන්නේ දවසින් දවස තාක්ෂණේ වෙනස් නේද දවසින් දවස ලෝකේ තාක්ෂණේ වෙනස් වෙනවා එහෙනම් අපි යාවත් කාලීන වෙන්න ඕනේ යාවත් කාලීන වෙන්නේ නැත්නම් ඒක අපට තාක්ෂණික පරිසරයෙන් එල්ලවන ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා සම්බන්ධතා දුරස් වෙනා නෙවෙයි ලං වෙන එකක් තමයි වෙන්නේ ගෝලීයකරණ එහෙනම් අවසාන ප්‍රකාශනය වැරදි අපි ඒකේ තුන්වෙනි එකට पूर्ण सेवा नियुक्ति अन्य अदाहत करने कुमार बलंत आहल तीन प्रश्न पूर्ण सेवा नियुक्ति अन्य अदाहत करने कुमार आइए आगे बलंत एक उत्तर है पूर्ण सेवा नियुक्ति के अनुपते रैकिया वाले निरत भीम श्रम बल का एक रैकिया वाले निरत होना भी तो समा सेवा नियुक्ति के अकेला भी हम लोग ना राइट किया गया एक उत्तर है रटक रैकिया अपेक्षा सियलु दिनाट රටක රැකියා අපේක්ෂා කරන රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම රැකියාවක් ලැබීම පූර්ණ සේවා නියුක්තිය ලෙස අදහස් කරයි 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 හරි ඊට පස්සේ අපි යන් අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම ගැලීම් සටහනකින් පෙන්වන්න අරමුණු අනුව කොහොමද පුතේ දන්නව කට්ටිය ටස් ගාලා ගන්න අරමුණු අනුව කොහොමද වර්ග කරන්නේ ව්‍යාපාර සංවිධාන අරමුණු අනුව ප්‍රධාන ආකාර දෙකයි මොකක්ද ලාභ අරමුණු කරගත් අනිත් එක ලාභ අරමුණු කර නොගත් අරමුණු කර නොගත් ලාභ අරමුණු කරගත් ලාභ අරමුණු කර නොගත් නේද ලාභ අරමුණු කරගත්ත කවර නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් කොහොමද පෞද්ගලික අංශය රාජ්‍ය අංශය ලාභ අරමුණු කර නොගත් එකත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන් පෞද්ගලික අංශය රාජ්‍ය අංශය මේ
මේක පෞද්ගලික අංශයට මොනවද අයිති වෙන්නේ? තනි පුද්ගල ව්‍යාපාර, හවුල්, සමාගම්. සංස්ථාපිත සමාගම්. රාජ්‍ය අංශයට අයිති වෙන්නේ ලාභ අරමුණු කරගත්තේ වඩ මොනවද? රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලට සමූපකාර සමಿತಿ සංවිධාන රාජ්‍ය අංශයේ වට මොනවාද රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු ඔන්න ගැලීම් සටහනකින් අපි ඉදිරිපත් කරමු කැලේම් සටහනකින් ඉදිරිපත් කරා. right. අපි ඒක පස්වෙනි කරුණට යන්. ව්‍යාපාරවල නෛතික පරිසරයට සම්මත අනපනත්තා නීති රීති ඇතුළත් කර ඇත. ව්‍යාපාරික නෛතික පරිසරයට අදාළව පැවති සම්මත අනපනත්තා නීති රීති ඇතුළත් කිරීමට හේතු වන කරුණු මොනවාද? අයි මේ ව්‍යාපාරවල නෛතික පරිසරයට මේ අනපනත් නීති රීති ඇතුළත් කරන්න. එකක් තමයි පුතේ මොකද්ද? පාරිභෝගිකය ආරක්ෂා කරන්න. නේද? එකක් තමයි පාරිභෝගිකය ආරක්ෂා කරන්න. ඊළඟ ප්‍රශ්නෙට උත්තරය අපි කියන්නේ කල් වේලා ඉක්ම ගිහිලා තියෙන ඉඳ පොඩ්ඩක් මම ඉක්මන් කරලා කියනවා. ගියාගන්න පස්වෙනි ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටසට පාරිභෝගිකය ආරක්ෂා කිරීමට देशीय निष्पादक आरक्षा किरी मट देशीय निष्पादक आरक्षा किरी मट व्यापारिक प्रजा व आरक्षा किरी मट वही कारण नीति रीति अतुलत करानी एकत्तमा पारिभोगिक आरक्षा करंट देशीय निष्पादक आरक्षा करंट समस्त अक्तिदर व्यापारिक प्रजा व आरक्षा करंट हरिद पुते राइट है ना आप याद है मैं पेपर के काटे तो आवश्यक करना है अब एक प्रश्न है कितना लगता है ना प्रश्न ही प्रश्न है मांगे को काटे तो होमवर्क क्या कितना देना मैं क्या अंतिम प्रश्न है मैं दिए नहीं मैं क्या अंतिम प्रश्न है मुकाद्दे अल में दिप पार्श्वयान ले से किन दे ये प्रश्न मांगो काटे तो होमवर्क පන්තියේ කටයුතු අවසන් කරන්න යන්නේ right පන්තියේ කටයුතු අපි දැනට අදට අවසන් කරනවා එතකොට අපි ඊළඟ සතියේදී අලුත් පේපර් එකක් සම්බන්ධ වෙනව කට්ටියට right අලුත් පේපර් එකක් වෙනත් අධ්‍යාපන කලාපයකට අදාළව නේද අලුත් පේපර් එකක් අපි ඔකට සාකච්ඡා කරන එකෙත් MCQ පේපර් එක ඒ වගේම ගිනුම් කරන්නට අදාළ ගණම් ටිකක් තියෙන පේපර් එකක් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා එහෙනම් අපි අද දවසේ පන්ති කටයුතු අවසන් කරන ඔ කට්ටියට තියරි ක්ලාස් එකට සම්බන්ධයෙන්ට අවශ්‍ය නම් මේ මගේ 0.70122.70 කියන නම්බරයට WhatsApp පණිවිඩයක් එවන්න තියරි ක්ලාස් එකට ඇතුළත් වෙනවා කියලා. ඒක අපි ගිනුම් කරන්නේ ඇතුළු විය සීළු කටයුතු ටික අපි ඉදිරි මාස දෙක තුලදී සාකච්ඡා කරලා අවසන් කරනවා 10 වසරට අදාළව. එහෙනම් දුවේ පුතේ අපි අදට පන්ති අවසන් කරනවා. සුබ දිනකටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.